ඔවුන් ඕක විගහට මාරු කරලා ගනින් උක්කුවෝ. ගුරුපාරක වෙල්යායක් අයිනට වෙන්න නවත්තලා තියෙන හර්ස් එකට බර දීලා හිටගෙන ඉන්න මිනිස්සයා කිව්වේ රෝදේ මාරු කරන කොල්ලට, "ඩිංගක් ඉන්න මුදලාලි, තව ටිකයි. හැබැයි ඔවුන් මේකත් හෙට අනිද්දා අතරමගම පෝංගාලා යනවා. ඊට කලින් අලුතෙන් දාන්න වෙයි." කට්ටයක් කියලා නාමයක් නැති අමතර රෝදේ හයි කරලා ගලවපු රෝදෙයි අනික් ආයුද ටිකයි හර්ස් එක පිටිපස්සෙන් දාන ගමන් උක්කුන් කිව්වා. හර්ස් එක විජේපාල මුදලාලිගේ වුණාට මුදලාලි හිතන්නේ හර්ස් එක මැරිච්ච මිනිස්සුන්ගේ කියලා. නඩත්තු අලුත් වැඩියා කටයුතු කරන්නේ නොකරම බැරි තැනකදී විතරයි. ඒ නිසා මිනිහක් අරන් එන්න ගියොත් දාන්න ගියොත් අනිවාර්යෙන්ම අතරමඟ කැඩෙනවා, නැත්තම් ටයර් පුපුරනවා. මුදලාලි ඒ මොහොතේ කියවනවා, ඊට පස්සේ අමතක කරනවා. උක්කුන්ට දැන් ඒව හුරු වෙලා. "අලුතෙන් එකක් ගන්න නම් දවසට වැඩ 10ක් විතර එන මල්ශාලාවක් වෙන්න ඕන බං. මේ ගම්වල මිනිස්සු මැරෙන්නේ හරියට හාව හඳ දකින්නා වගේ. මුංගේ පණ මාර හයියයි." රථය පණගන්වගෙන ගමන පටන් ගත්ත විජේපාල කිව්වේ වාහනේ පිටිපස්සේ තියෙන ඔතාපු මිනිය දිහා බලලා. "සමාදාන විනිශ්චකාරයෙක්ලු, අවුරුදු ගානක් අංසභාගේ හැදිලා හිටියලු." ඔක්කුම් මියගිය කෙනාගේ විස්තර කියනවා. "කවුරු වුණත් දැන් මැරිලානේ බං. බලපං, අපි යනකොට කොහොමද ගෙදරේ උන් අඬාඬ හිටිය හැටි. හනේ අපුචේ අයියෝ කියලා. කෝ ඒ වුණාට එකෙක් නැග්ගද අපි එක්කල මිනි අරගෙන මයසාලාවට යන්න. උන් ආයෙමත් අඬන්නේ අද හැන්දෑවට මේ මිනිය ලස්සනට අඳවල තියෙනවා දැක්කම. ඒත් එකෙක් අහනවද අප්පච්චි ගෙනාවද සමාදාන මිනිසුරුව ගෙනාවද කියලා. සේරෝමලා අහන්නේ මිනිය ගෙනාවද කියලා. මැරෙනකන් තමයි උක්කෝ මේ හැම දෙයක්ම." පොළොන්නරුව පළාතේ බොහෝම දුෂ්කර ගම්මාන 7කට 8කට තියෙන එකම මල්ශාලාව තිබුණේ විජේපාලට. අවුරුදු 25කට වැඩිය අත්දැකීම් තියෙන විජේපාලට මරණයක් කියන්නේ වචනයක් විතරක්ම වෙන තරමට මරණය සාමාන්‍ය දෙයක් වෙලා තිබුණා. අලි නාවන්න පුළුවන් තරමේ ලොකු වලවල් තියෙන දුෂ්කර ගම් සභා ගුරුපාරෙන් වේගෙන් යන හර්ස් එක වලවල් දෙකක් මගහැරියොත් 4ක වැටෙනවා. වාහනේ වලකට වැටෙන වාරයක් ගානේ පිටිපස්සේ තියෙන මිනිය එහාට මෙහාට හැරෙනවා පෙරලෙනවා. "මුදලාලි, ටිකක් හේමින් යමුකෝ." සීසෝ පදින මිනිය දිහා බලලා උක්කුම් විජේපාලට කිව්වා. "උඹනම් කියයි හේමින් කියලා. දැන් සාගරයත් දත් මිටි කනව ඇති." විජේපාල සාගර කියලා කිව්වේ මංශාලාවේ එම්බාම් වැඩ කරන කොල්ලා ගැන. කුකුල් කේන්තිකාරයෙක් වෙච්චි සාගර හරි වෙලාවට වැඩ කළ හිත හොඳ කෙනෙක්. පෝරුගස් සන්ධියේ මරණාධාර සමිති ශාලාවට මදක් ඔබ්බෙන් තියෙන තමන්ගේ මංශාලාවේ පිටිපස්සේ දොරගාවට වෙන්න වාහනේ රිවර්ස් කරලා නවත්තපු මුදලාලි හෝන් එක දැම්මා. "මේ මුදලාලි, ඕක ගැහුවා කියලා මේකේ තියෙන මිනිය නැගිටලා ඇවිදගෙන ගිහින් එම්බන් ලෑලි නිදාගන්නේ නෑ. මේ මාව කපපන් කියලා. අපි උස්සලා ගන්න ඕන." මල්ශාලාවේ ඉඳලා එළියට බැස්ස සාගර මුදලාලිට නෝක් අඩු කියවන ගමන් වාහනේ පිටිපස්සේ දොර ඇරියා. "උක්කෝ, පලයන් ගිහිල්ලා සාගරට උදව්වයන්. කොහෙද? උඹත් ඉතින් මගේ පස්සෙන්මයි. ඌ තනියම නැහෙනවා." මුදලාලි දැන් කරන්නේ සාගරගේ කුකුල් කේන්තිය අවුස්සලා හිනා වෙන එක. "අනේනිකයි යන්න මුදලාලි. මුදලාලි නිමු වඩ ගහන් යන්නේ මරණයට මගුලට හැම තැනටම."
මුදලාලිට එහෙම කියපු සාගර උක්කුන් එක්ක එකතු වෙලා මිනිය එම්බාම් කාමරයට ගත්තා. මුදලාලි, ෆෝමලින් ඕන, ඉදිරෙදිත් ඕන, තව වැඩ දෙකකට ගහන්න විතරයි බඩු තියෙන්නේ. පරණ බේසමකට පුරවගත්තු වතුර වලින් අතපය හෝදන මුදලාලි දිහා බලලා සාගර කියනවා. ඈ අම්ම පබන් සාගරයෝ, උඹ අරක්කු බොන්නෙත් නැති එකේ ෆෝමලින් බොනවද බං? මුදලාලි ඇහුව දෙයට සාගරට හිනා යන්න ආවත් කට තද කරගෙන මුදලාලිට රැව්වා. ඒත් උක්කුන්ට නම් බකස් ගාලා හිනා ගියා. උඹ දන්නවද සාගර, මං ගැටයා සන්දියේ මගේ අප්පච්චි සයිමන් විජේපාල මිනි එම්බාම් කරේ ගෙවල් වලට ගිහින්. ඉස්සර මේ වගේ දියුණු නෑනේ. ගේ පිටිපස්සේ හදපු මඩුවක තමයි මිනි නාවන්නේ, කපන්නේ, සේරෝම කරන්නේ. එතකොට ඔය ෆෝමලින් නෑ. උඹලා දැන් ඔය එකෙන් එකට දාන අත්මේස් නෑ. ලීවලින් හදාපු මැස්සක තියාගෙන තමයි මිනිය කපන්නේ. මිනියෙන් අයින් කරන බඩබොකු අපේ අපච්චි දාන්නේ හුඹහකට. නැතිනම් පොඩි වලක් කපලා වලලනවා. සමහර මිනි හම්බෙලා තියෙනවා වස බීලා මැරිච්ච එව්වා. එව්වා අද කපලා බොකු අස්කොල්ලා පෙට්ටියට දැම්මම හෙට උදේ වෙනකොට නාහෙන් කටෙන් කොළ පාට විස පිට වෙනවා. දැන් ඉතින් කාලේ දියුණුයි, බේත් තියෙනවා. මුදලාලි කතාව ඉවර කළේ අතපය හිරි අරගන්න ගමන්. මුදලාලි ඉතින් බිස්නස් එක දියුණු කරගත්තනේ. උක්කුන් කිව්වේ සාගරට ඇහැ කිඟි කරලා. ඔව් ඉතින් එහෙම නොවුනා නම් අද උඹලා දෙන්නට රස්සා නෑනේ මෙතන. විජේපාල කිව්වේ කටකොනකින් හිනා වෙලා. බලාපල්ලා, වෙලාව හැන්දෑවේ 4යි. මුළු පෝරුගස් හන්දියම පාළුයි. මිනිස්සු භාගයක් හේන්වල, ඉතුරු භාගේ ගෙවල්වල. අපි මිනි එක්ක ඔට්ටු වෙනවා. මල් ශාලාවේ ලෑලි දොරවල් අතරින් පේන කඩතුළු තාර පාර දිහා බලාගෙනම මුදලාලි ඉස්සරහා බංකුවක වාඩි වුණා. මුදලාලි, වැවගම මිනිහා දහව සස් කරනවා කිව්වේ. ගිහිල්ලා ගනුදෙනු පියවගෙන බඩු ටික අරගෙන ආවනම් ලේසි නේද? සාගර උස්හඬින් කියන ගමන් එම්බාම් එකට ගෙනාව මිනිය ඔතලා තිබුණු ඇඳ ඇතිරිලි ලෙහලා දානකොට ටක් ගාලා යමක් බිමට වැටුණා. ඒ මොකද්ද සාගර අයියේ? උක්කුන් ඇහුවේ ගැස්සිලා. අනේ මන්දබං, කොයිද පම් බලන්න. සාගර එම්බාම් ලෑල්ල ළඟ පාත් වෙලා වැටුණු දේ අහුලා ගත්තා. දෙකින් මේ යකාගේ දත් සෙට් එක වෙන්න ඕනේ. සාගර අහුලුගත්තු කෘතිම දත් සෙට් එක දැකපු උක්කුන් කිව්වේ අප්පිරියාවෙන්. සාගර උක්කුන්ට රැව්වා. ඉතින් හිතාගනින්කෝ, මුදලාලි පොඩි ගෝලයයි මොනතරම් වේගකින් එන්න ඇද්ද කියලා. යකෝ මලමිනියක දත් ඇන්දක් නිසා බඩට නොගිහින් එළියට ඇවිල්ලා. නැත්තම් දත් ඇන්ද බඩේ. සාගර අහුලගත්තු දත් සෙට් එක පැත්තකින් තියලා එම්බාම් එක පටන් ගත්තා. සාගර එම්බාම් එකක් කරනවා කියන්නේ හරියට භාවනාවක් කරනවා වගේ. බොහෝම පිළිවෙලයි. මේ මිනිස්සයා සෑහෙන කාලයක් අංශභාගේ හැදිලා ඉඳලා. හෙහෙත් ඉතින් කටට බොරු දත් ඇන්දකුත් ඔබාගෙනම ඉඳලා. අනිච්චේ දුක්කේ. විජේපාල මුදලාලි කතාවට හවුල් වුණේ සුරුට්ටුවක් පත්තු කරගන්න ගමන්. මුදලාලි,
මිනිහට දෙන මල් වැඩම මුදලාලිගේ අප්පොච්චිතා බහු අරන් ආවද? උක්කුන් ඇහුවා. මයේ අප්පච්චිට මල් ශාලාවක් තිබ්බේ නෑ බං. කොහේ හරි කෙනෙක් මැරුණම ගෙදරටම ගිහින් එම්බාම් එක කරලා දෙනවා. මම මල් ශාලා පටන් ගත්තම අප්පච්චි මට කිව්වා පෙට්ටි ගොඩ ගන්න එපා කියලා. මං මල් වැඩම ආපහු අරන් එන්නේ මේ මෑතක ඉඳලානේ බං. ඒකත් අපිට තේ කහට එකක්වත් නොදෙන කාලගේ තමයි මම ගන්නෙ. මුදලාලි කිව්වා. මල් ශාලාව පොල්ලතු හෙවිල්ලපු මරණාධාර සමිතිය ඇරෙන්න පෝරුගස් හන්දියටම කියලා තිබුණේ සිල්ලර බඩු කඩේකුයි ඒ කඩේටම අල්ලල හදපු වී මෝලයි විතරයි. එව්වත් හවස පහ වෙනකොට වහලා දාන. අනුරාධපුරේ ඉඳලා පොළොන්නරුවටත්, පොළොන්නරුවේ ඉඳලා අනුරාධපුරේටත් පරණ ලංගම බස් එකක් වැඩ කරන කඩතුළු වෙච්චි තාරපාර. හවස 6 වෙනකොට තාරපාරත් අලින්ටම බාර දීලා අන්තිම බස් එක හවස 5 වෙනකොටම පෝරුගස් හන්දියෙන් යන්න යන්නේ ආයිමත් හෙට උදේ වෙනකම්ම ඕන කුදයක් ගහගනිව් කියන වගේ වේගෙන්. කවදා හරි ওই ඩ්‍රයිවරයා මරවනව 7-8 දෙනෙක්ව. මිනිය එම්බාම් කරන්න අරන් තිබුණු සාගර කිව්වේ මුදලාලිට ඇහෙන්න. ආන් එහෙම වුණොත් නම් අලුත් හර්ස් එකක් ගන්නවා මං. මුදලාලි එහෙම කියලා හර්ස් එකට නැග්ගා. මුදලාලි වැවගමට යන්නේ. උක්කුන් දුවගෙන ඇවිල්ලා මල් ශාලාවේ පිටිපස්සේ තිබුණු තවත් අමතර රෝදයක් වාහනේට දාන ගමන් ඇහුවා. ඔව්. මම ගිහින් ගනුදෙනු පියවගෙන බඩු ටික අරන් එන්නම්. උඹ ඉඳපන් සාගර එක්ක. එහෙම කියලා මුදලාලි යන්න ගියා. පෝරුග සන්දියෙන් හරවලා මහ ආරපාරට හර්ස් එක දාගත්තු මුදලාලි 60-60 පාගලා වැවගම යන්න පිටත් වුණා. පාර දෙපැත්තෙම මහා ඝන රූස කැලෑව හේ න්‍යායවල් කුඹුරු ඇරෙන්න මනුස්ස වාසයක් ඇහැ ගැහෙන්නේ හැතැක්ම ගානකට එකක් වගේ දුරින් දුරට. අතරමඟ පාර මාරු වෙන අලි උන්ගිනුත් තනි අලියා පාර මැද හිටියොත් ඌ කීයට හරි පාරෙන් අයින් වෙනකන් මුදලාලි හර්ස් එකට වෙලා පාඩුවේ ඉන්නවා. ඒ අලියට බය නෙවෙයි හර්ස් එක ගැන තියෙන අවිශ්වාසෙට. පැයකින් යන්න පුළුවන් ගමන පැය දෙකකින් ඉවර කරපු මුදලාලි වැවගම මලගෙදරින් සල්ලි ඉල්ලගෙන ඇත්තල පොල් තෙල් පහන් ඉතුරු බඩු ටික හර්ස් එකට දාගත්තා. කොහෙද වැළලුවේ? මෙතන උඩහා කනත් නේද? එහෙම කියලා ගෙදර අයගෙන් අහලා දැනගන්නේ හරිම ශෝකයෙන් වගේ. එහෙම දැනගෙන ආපසු එන ගමනේ කනත්ත ගාව හර්ස් එක නැවැත්තුව මුදලාලි හොඳට පාර ඉස්සරහා පිටිපස්ස බලලා වාහනෙන් බැස්සා. හතර අතම කළුවර පරිසරයේ යන්තම් පොල්තෙල් පහන් එළියක් පේන්නේ හවස වලදාපු මිනිය කියලා හරියටම දන්න මුදලාලි ඉක්මනින්ම එතනට ගියා. තමන්ගේ මල් ශාලාවේ ලේබලේ ගහලා තියෙන මල් වැඩම අතට අරගත්තු මුදලාලි කඩිමුඩිය ගෙනihin ඒක වාහනේට දාගත්තේ ලොකු වැඩක් කරපු ගානට. මල් වැඩමක් නිකන් දුන්නා කියලා මොකෑ මල ගෙදරින් අපිට තේ එකක් දෙන්නවත් අහනවෑ? තමන්ටම මුමුණගෙන වාහනේ පදවන්න ගත්තා. හවස 6න් පස්සේ මුදලාලිගේ ඇස් දෙක වෙන්නේ ඔහු දාන බෝතල් අඩි දෙකක් වගේ ලොකු කණ්ණාඩි කුට්ටම. ඒකෙත් එක වීදුරුවක් පුපුරලා පරණ රබර් පටියකින් ගැට ගහලා පරිස්සමින් ඒක ඇස්වලට දාගෙන උක්කුන් ආවිත් නැති නිසා බොහෝම පරිස්සමෙන් මුදලාලි ආපහු පෝරුග සන්දියට එන්න ගත්තා. ඈ?
කවුද යකෝ මේ මහරෑ බය නැතුව මිනි කාරයකට අත දාන එක? ඉස්සරහා පාර දිහා බලාගෙන තමන්ටම කියාගෙන මුදලාලි වාහනේ නැවැත්තුවා. මහත්තයා කොහෙද මේ රෑ? වාහනේට අත දාපු කෙනාගෙන් මුදලාලි ඇහුවා. අනේ මාමා, මට පාර වැරදුනා. මං යන්න ඕන ගොඩගෙයාරට. බැහැලා තියෙන මහාරෙන්නේ. විශාල බෑගයක් එල්ලගෙන අවිහිංසක ලෙස කිව්වේ කඩවසම් තරුණෙක් කියලා දැක්ක මුදලාලි ඉස්සරහ අනිත් දොර ඔහුට විවෘත කළා. එහෙනම් තක්කෙටම මහත්තයා එන්න ඇත්තේ අන්තිම බස් එකේ, මුදලාලි කියනවා. ඔව්, එහෙම තමයි උනේ. තරුණයා සිනහ පෑවා. ඉතින් මහත්තයෝ, බයක් කැකක් නැතුව කොහොමද මිනි කාර් එකකට අත දැම්මේ? රෑට ඇස්පෙනීම අන්තිම මුදලාලි අහන්නේ බෙල්ල ඉස්සරහට දික් කරගෙනම වාහනේ එළවන ගමන්. මොකටද බය වෙන්නේ? මේකත් වාහනයක්නේ. අනික මම දන්නේ නෑ නවත්තන කම්ම මේක මිනි කාර් එකක් කියලා. තරුණයා කීවේ වාහනේ තියෙන ඇද්දල දිහා බලලා. මල් වැඩමක් මොකටද මාමා? ඇද්දල ගාව තියෙන සුදු සවුකඩදාසි මල් වැඩම දැකලා ඔහු ආයිමත් ඇහුවා. ඕක ඉතින් නිකං කනත්තේ තියලා මොකටෑ මහත්තයෝ? මොකෑ, සොහොන් යකාට මගුල ගන්ටද? උක්කුන්ට වැඩිය ඕනනම් අවුරුදු කිහිපයක් වැඩිමල් තරුණයාට විජේපාල කිව්වා. ඒ වුණාට මාමා, මං අහලා තිනවා ඔවා අපහු ගන්න හොඳ නෑ කියලා. මැරිච්ච මිනිස්සු එක්ක කනත්තේ අතෑරලා එන දේවල්නේ. තරුණයාගේ ඒ කතාවෙන් විජේපාලට මහා හයියෙන් හිනහ ගියා. මහත්තයෝ, මගේ මේ රස්සාවට දැන් අවුරුදු 25ක් ඉවරයි ඕං. මං ඕනතරම් මල් වඩන් ආපහු අරන් තියෙනවා. අපේ අපුච්චගේ කාලේ මල්ශාලා කාරයෝ පෙට්ටියත් ආපහු ගත්තා. මනස්ගාත මහත්තයෝ, මනස්ගාත. හතර අතම වෙලාගෙන තියෙන අඳුර කපාගෙන හර්ස් රථය දඩබඩගා වලවල්වල වැටෙමින් ඉදිරියට ඇදෙනවා. අද මහා සීතලයි, හෙට අනිද්ද වහින්ද වගේ. ඇඟ කපාගෙන එන සීතලට විජේපාල තමන්ටම මුමුණා ගත්තා. තරුණයා සැරින් සැරේ වාහනේ පිටිපස්සේ තියෙන දේවල් දිහා බැලුවේ අමුතුම බයකින්. බය වෙන්න එපා මහත්තයෝ, ඕ වගේ පිටිපස්සෙන් යකා එන්නේ නෑ. විජේපාල එහෙම කියලා වාහනේ වේගය තරමක් වැඩි කරා විතරයි ඩෝංගාල වාහනේ රෝදයක් පුපුරලා ගියා. ක්‍රීස් සද්දෙන් තරමක දුරක් ඇදලා ගිය වාහනේ මුදලාලි බොහොම අමාරුවෙන් නවත්තගත්තා. ආගන්තුක තරුණයා බය වෙලා මුදලාලි දිහා බැලුවා. බය වෙන්න එපා මහත්තයා, යකා නෙවෙයි ටයර් එකක්. මාරු කරගෙන හෙමින් යමු. විජේපාලට මේවා හොඳට හුරු පුරුදු වුණත් මේවා නුහුරු තරුණයා හිටියේ තැතිගැන්මෙන්. මහත්තයෝ, මහත්තයාට පුළුවන්ද මේ ටෝච් එක අල්ලන්න? විජේපාලගේ කීමට වාහනෙන් බැහැපු තරුණයා මුදලාලි දීපු ටෝච් එකේ එළිය මුදලාලිට ඕමනා විදිහට එල්ල කරන් හිටියා. එහෙම හිටියත් තරුණයා බය වෙලා වාහනේ පිටිපස්සේ තියෙන මල් වඩම් ඇත්තල දිහාම බලන් ඉන්නවා. අනේ මන්ද, කකුල් දෙකට දිග කලිසම් ඇඳට පුතුම බයයි කාලානේ දැන් ඉන්නේ. විජේපාල එහෙම හිතලා ටයර් එක මාරු කරනවා. මහත්තයෝ, මම මේ වාහනේ දාගෙන ඉහේ කෙස් ගානට මිනි ඇදලා තියෙනවා. අද දෙන මල් වඩම හෙට ආපහු අරන් ඇවිල්ලා තියෙනවා. කෝ ඉතින්
දැන් ඉන්න අය කියන විදියට මොකාදාවේ මා පස්සෙන් මොකාදාවේ? විජේපාල කියවනවා. ඝන වනාන්තරයේ මැද්දේ අලි කෑ ගහනකොට නොගැසී ඉන්න කොල්ලා මල් වඩමට බය වෙලා අනිච්චේ දුක්කේ. ටයර් එක මාරු කරලා විජේපාල වාහනේට නැගලා ගමන පටන් ගත්තා. ගොඩගේ ආරට යන්නත් හෙට උදේ 7 වෙනකම්ම ආපහු බස් එකක් නෑ මහත්තයෝ. මහත්තයාට බයක් එකක් නැතිව ඕනනම් අද අපේ කොල්ලෝ දෙන්න එක්ක කයියක් ගහගෙන හිටිය හැකි. මල් ශාලාවේ ඉස්සරහ වාහනේ නතර කරලා විජේපාල තරුණයාට කිව්වා. විජේපාලට හිස වනලා තරුණයා මල් ශාලාවේ ඉස්සරහා ලෑලි බංකුවේ වාඩි වුණා. කොහෙද මුදලාලි මෙච්චර වෙලා? සාගර අහන්න ගත්තේ අමනාපෙන්. මල් ශාලාවේ ඉස්සරහ ලෑලි බංකුවේ ඉඳගත්තු අමුත් එක් ඉන්නව දැක්ක සාගර හඬ බාල කරගත්තා. මේ මහත්තයාට පාර වැරදිලා බැහැලා එලි වෙනකම් මෙහෙම ඉඳීවි. වාහනේ යතුරු උක්කුන් අතට දෙන ගමන් විජේපාල කිව්වා. සාගර එම්බාම් එක කරලා සුදු නැෂනල් එකක් අඳලා මිනිහ වැඩ ඉවර කරලා තිබුණා. කෝබං උඹලා මේකේ දත් වහල්ල දැම්මේ නැද්ද? පෙට්ටියට පාත් වෙලා විජේපාල ඇහුවේ ලොම්බක් වෙලා තියෙන කට දිහා බලලා. අප්පද බොල ඒක අමතකුණානේ. කෝ උක්කුන් ගෙනෙන් ඕක කපපු තැන උඩ තියලා ඇති. සාගර කලබලෙන් කිව්වා. ලේ තැවුරුණු පිහි, ඉදිකටු, සිරින්ජර් කටු හැම දෙයක්ම තිබුණත් සාගර අහුලලා තියපු දත් ඇඳ උක්කුන්ට හොයාගන්න බැරි වුණා. මොන ඉලව්වක්ද මේ? මං දැක්කනේ සාගර අයියා ඒක මෙතන තියෙනවා. ඒත් උක්කුන්ට තියා සාගරටවත් දත් ඇඳ හොයාගන්න බැරුව ගියා. ඕම් බලාපියව් කොහෙන්ද යකෝ මේ රෑ මං දත් ඇඳක් හොයන්නේ මේකට උබන්ඩ? විජේපාල කේන්තියෙන්. මේකද හොයන්නේ බලන්ඩ? ආන් අර බංකුව ළඟ වැටිලා තිබුණා. ආගන්තුක තරුණයා දත් සෙට් එකක් දික් කරලා තුන් දෙනාගෙන් ඇහුවා. හපා ඔව් ඔව් මේක තමයි. සතුටින් කියපු සාගර දත් ටික අරගෙන මිනිහ කටේ එබුවේ සන්තෝෂෙන්. ඒත් ඇතුලේ තිබුණු එක කොහොමද මිදුලට ගියේ? උක්කුන්ට ඕන වුණත් එහෙම අහන්න ඒ වචන උගුරින් පිට වුණේ නෑ. මුදලාලි එක්ක ආපු ආගන්තුකයා සැරින් සැරේ මල් ශාලාව ඇතුළත සහ පිටත බලා මොකද්ද අපහසුවකින් ඉන්නවා කියලා උක්කුන්ට තේරුණේ දත් ඇන්දත් අරගෙන මිනිය ළඟට ඔහු ආපු විදියටමයි. ඇස් පිල්ලම් නොගහ මොකද්ද ලොකු ආසාවකින් කෑදරකමකින් මිනිය දිහා බලාගෙන ඉන්නවා වගේ උක්කුන්ට පෙනුණා. උඹට පිසුද බං? ඒ මිනිස්සයා ඉන්නේ බය වෙලා. අනික නොදන්න පලාතක අතරමං වෙලා නගින්නේ හර්ස් එකකට, එන්නේ මල් ශාලාවකට. එහෙව් එකේ උඹ විකාර කියවනවා. සාගර උක්කුන්ට කිව්වේ උක්කුන්ගේ හිතේ තියෙන දේවල් සාගරට කිව්වමයි. හරි. එතකොට මෙතන තියපු දත් ඇන්ද කොහොමද එළියට ගියේ? ගොඩකේ ආරේ යන්න ඕන කෙනා මහා ආරේ මොකද කරේ? අපේ මුදලාලි ගියෙත් පහේ අන්තිම බස් එක ගියාට පස්සේ. එහෙනම් මුදලාලි එනකොට නෙවෙයි යනකොටම හම්බෙන්න ඕනනේ. උක්කුන් කියන්නේ කලබලෙන්. ඒ උක්කුන් කියන කිසිම දෙයක් සාගරට ඇහුනේ නැහැ. ඇහුනේ නැහැ නෙවෙයි, උක්කුන්ගේ හඬ දෝංකාර දෙන්නේ උක්කුන්ගේ හිත ඇතුලේ විතරයි. මොකක්ම හෝ වරදක් තියෙනවා කියලා දැනුණු උක්කුන් හෙමිහිට බැලුවේ බංකුවේ ඉඳගෙන ඉන්න ආගන්තුකයා දිහා. ඔහු කෙලින්ම තමන්ගේ දිහාව බලන් ඉන්නව දැක්ක උක්කුන්ගේ උගුරකට වේලුණා.
ඒ ඇස් රතුම රතු පාටයි. මොනවට හරි පෙරේතකමකින් කටකොනින් කෙළබේරෙනවා කියලා උක්කුන් දැක්කා. මුදලාලි සාගරයියේ! එහෙම කියලා කෑගහන්න හිතට ආවත් උක්කුන් එහෙම්මම බිම වාඩි වුණා. නෑ, වාඩි වුණා නෙවෙයි, උක්කුන් අඩපණ වුණා. මෙන්න මූ 9 වෙනකොට නිදි කවදාවත් නැතුව. ඒ නැගිටපන්, මේ මිනිහා අරන් යන්න ඕන. මුදලාලි උක්කුන්ට කතා කළා. ඔන්නෝම නිදාගන්න අරින්න මුදලාලි, අපි දෙන්න අරන් යන්. මේ මහත්තයත් ඉන්නවනේ, මෙතන උක්කුන් තනි නෑ. සාගර කමිසයක් ඇඟට දාගන්න ගමන් මුදලාලිට කිව්වා. ඉතින් යකෝ, මූ පෙට්ටිය ළඟ නිදියලා මොකද? ඇයි මූ රාඩින්ගක්වත් බිව්වද? ඒ මුදලාලි, අයියෝ, අපි යවුකෝ මම කියන දේ, මේ මනුස්සයෙක් නෙමෙයි බොලව්. අඩපණ වුණු උක්කුන් හිතෙන් කෑ ගහනවා. ඒත් තද බල නිදිමත ගතිය කරකැවිල්ල වැඩි වෙනකොට උක්කුන්ගේ ඇස් පියවෙන්න ගත්තා. සාගර, වාහනේ රිවර්ස් කරලා ගනින්කෝ. විජේපාල සාගරට කියලා සරමත් උස්සගෙන මල් ශාලාවේ පිටිපස්සට ගියේ උහුල ගන්න බැරි සුළු දියබරින් නිදහස් වෙන්න. පරණ පැති කණ්ණාඩියෙන් පිටිපස්ස බලමින් සාගර හර්ස් එක රිවර්ස් කරන්න ගත්තා. එකවරම අමුත්තක් තේරුණු සාගර වාහනේ ජනෙල්ලෙන් ඔළුව එළියට දාලා මල් ශාලාවේ ඉස්සරහා බංකුව දිහා බැලුවා. එහෙම බලනකොට වාඩි වෙලා ඉන්න කෙනාව කණ්ණාඩියෙන් බලනකොට නොපෙනෙන බව සාගරට තේරුණා. ඕන තරම් මලමිනි අතගාලා කපල බොකු වලදාලා තිබුණත් සාගර කවදාවත් මෙහෙම දෙයක් දැකලා තිබුණේ නැහැ. බංකුවේ ඉඳගෙන ඉන්න කෙනා මොකෙක්ුණත් ඒ මිනිහෙක් නෙවෙයි කියලා දැන් සාගරට හොඳටම පැහැදිලි. මල් ශාලාවේ බිම දිගා වෙලා බංකුව දිහාටම ඇස් හරවගෙන උක්කුන් ඉන්නව දැක්කම සාගරගේ බය දෙගුණ තෙගුණ වුණා. පාරේ බුදියාන හිටපු බල්ලෙක් එක්ක දිගට උඩු පුරන්න ගත්තේ මල් ශාලාව දිහා බලාගෙන. සාගරගේ ඇඟේ මයිල් කෙලින්නුණා. යාමුදුරුවනේ, යාමුදුරුවනේ, පිහිට වෙන්නප්පා. සාගර වේවුලනවා. මොකද බං යකා දැක්ක වගේ? ඕක හැරෙව්වා නම් වරෙන් බැහැලා මිනිය පටව ගන්න. බය වෙලා ඉන්න සාගරව තවත් බය කරලා විජේපාල වාහනේට එබුනේ එහෙම කියාගෙන. මට බෑ, මට බෑ, මට බෑ. සාගර වේවුලමින් රහසින් කිව්වා. මොකද්ද බං උඹට බැරි? මොකෑ මේ ඉහෙන් කරෙන් දාඩිය දාලා. මුදලාලි තරමක් පුදුමෙන් සාගර ඇස්වලින් බංකුව දිහාව මුදලාලිට පෙන්නනවා. යකෝ, ඒ මහත්තයා බය වෙන්නේ නැහැ, උක්කුවා ඉන්නවනේ. විජේපාලත් රහසින් වගේ කිව්වේ කුකුල් කේන්තිකාරයෙක්ුණු සාගර කවදාවත් නැතුව බය වෙලා කියලා දැනුණු නිසා. මුදලාලි, හිමිට කණ්ණාඩිය බලන්න. රියතුරු අසුනේ ඉඳගෙනම සාගර කිව්වා. සාගර කියපු නිසා මුදලාලි වාහනේ පැති කණ්ණාඩියට එබුණා. බංකුව හිස්, මුදලාලිට කියුණා. උඩුපුරන බල්ලට ජලභීතිකාව හැදිලා වගේ එක දිගට කාටදෝ පුරපුරා පනින්න පටන් ගන්නකොට සාගර දඩස්කාල හර්ස් එකෙන් එළියට බැහැගත්තා. මුදලාලි තවමත් කණ්ණාඩිය දිහා බලාගෙන ගඩ ගඩ ගාලා වේවුලනවා. මුදලාලි ඉන්නේ එළියේ උනත් උක්කුන් ඉන්නේ පෙට්ටිය තියෙන තැන බිම. බංකුවෙන් නැගිටපු අමුත්තා දැන් හෙමිහිට නැගිටලා පෙට්ටිය දිහාට එනවා. උක්කුන් දැක්කා. අනේ මුදලාලි, සාගර අයියේ, මාව එළියට ගනිල්ලකෝ. එහෙම කියලා කෑ ගහලා කිව්වත් උක්කුන්ගේ උගුරෙන් පිට වෙන්නේ ගොර ගොර සද්දයක් විතරයි.
ගැහි ගැහි ඇස්වලින් කඳුළු පෙරෙනකොට උක්කුන් අමුත්ත දිහාම බලාගෙන හිටියා. මල් ශාලාව ඇතුළට ගිය අමුත්තා වහලා දාලා තිබුණු මිනිහේ පියන දඩහස් ගාලා ඇරියා කියලා සාගර දැක්කත් මුදලාලි ඉතිපිසෝ භගවා කියමින් කණ්ණාඩියම බලාගෙන වේවුලන්න පටන් ගත්තා. පෙට්ටියේ පියන ඇරපු අමුත්තා පෙරේත හිනාවක් මුවට නගාගෙන එක් අතක් මිනිහේ කටට උබලා බොරු දත් ඇඳ ගලවලා බිමට දැම්මා. ඉන් පස්සේ තම දිවෙන් මිනිහේ මූණ ලෙව කන්න ගත්තේ මහා ලෝභකමකින්. අමුත්තා මිනිහේ මූණ ලෙව කන්න පටන් ගත් සැනින් ලස්සන ප්‍රියමනාප තරුණ පෙනුම වෙනස් වී නියම යක්ෂ පෙනුම ඉස්මතු වුණා. දිගුණිය පුතු කුදු ගැහුණු කොන්ද ඇඟ පුරා රැලි ගෙතුණු මවිල් අඩි 4කට පමණ උස නැති ශරීරය මහා භයංකාර පෙනුමක්. ඒ දුටු උක්කුන් සිහිය නැතුව ගියා. සාගර වේවුලමින් උනත් බලාගෙන ඉන්න උනේ උක්කුන්ව හෝ මුදලාලිව තනිකර දුවන්න බැරි නිසාමයි. මුදලාලි මුදලාලි තවමත් කණ්ණාඩිය දිහාම බලාගෙන ගඩගඩ ගාලා වේවුලට විජේපාලගේ කම්මුල කොනිත්තලා සාගර ඔහුගේ හරි සිහිය ලබා දුන්නා. අනේ බංගේ මොකද බංගේ? දැන් විජේපාල අඬමින් අහනවා. මොකද අන්නේ? යකෙක්ව කනවිල්ල මතුවට. සාගර තරහින්. මොකා වුණත් ඌ ඉන්නේ අපිට පිටිපස්සාරවගෙන. අර පොඩි එකාව ඇදලා ගන්න ඕන යකෝ. සාගර මුදලාලිගේ බෙල්ල අල්ලගෙන තරහින් රහසින් කෑ ගහනවා. වරවර ශබ්දයක් ඇසුණු දෙන්නම එකවරම මල් ශාලාව ඇතුළ බැලුවේ ගැස්සිලා. එම්බාම් කරලා හතර දාපු මිනිහේ ඇටකටු කඩමින් කැඩෙන තැන්වල ශබ්දය තම කනට තියා අහමින් යක්ෂයා වියරු හිනාවක් පෑනා. අඩියට දෙකට හැම තැනකටම පණිමින් නියවමින් මල් ශාලාව දෙවනත් කරන්න වූ යක්ෂයා එකවරම මල් ශාලාවෙන් එළියට පැන විජේපාලගේ උගුරු දණ්ඩෙන් අල්ලා පැත්තකට වීසි කළා. ඌ මුදලාලිගේ බෙල්ලෙන් අල්ලගන්නවා දුටු සාගර මරහඩක් දී දිවගියේ පාරේ එහා පැත්තේ තියෙන සිල්ලර බලු කඩේ තුලට. "තෝ මගේ දේවල් මොකටද අරගෙන ඉන්නේ බොල නාකි නරහිවලා. මොන් තුගේ අතුණු බහන් එළියට ඇදලා ගිලින්ටෙන්ට කලියෙන් මල් වඩම ගිහින් තියාපිය. එසේ කියා මුදලාලිව අල්ලා පැත්තකට වීසි කර හූවක් පිටකර තුමාරයක් සේ නොපෙනී යනවා විජේපාල දැක්කේ අසිහියෙන් වගේ. සාගරයි උක්කුන්වයි විජේපාලයි පියවි සිහියට ආපසු ගන්න ඒ පලාතේ හිටපු හොඳම කට්ටණි උණ වුණා. විජේපාලට වැළඳුණු උණ සන්නිපාතයේ සුව වෙන්න තව බලිතවිල් 7-8ක්ම වුමනා වුණා. ඒත් මුදලාලිගේ විකාර කියවිල්ල හූ කීම නැවතුනේ වැවගම කනත්තෙන් මුදලාලි අරගෙන ආපු මල් වැඩම ඒ මිනි කන්ද උඩ තිබ්බට පස්සේ. මුදලාලි සෝනේ තියෙන තේ සොහොන් යකාගේ මොන එහෙකට ඔය සව් කද දාසි ටික ආපහු ඇන්නාවේ? මුදලාලිගේ කාල වේලාව හොඳ කමත එදා මල් ශාලාවේ තව මිනිහක් තිබුණා. නැත්නම් සොහොන් යකා යන්නේ තුන්දෙනාවම අරගෙන තමෝන්. උන් කැමති නෑ උන්ට දුන්දේ ආපහු ගන්නවට. එහෙම රවට්ටන්න පුළුවන් මල පෙරේතෙක් නම්. ඒත් මුදලාලි යක්කු එක්ක එව්වා බෑ. විජේපාලගේ නියම සිහිය පැමිණි පසු වේදතුරා එහෙම කිව්වා. Thank you.
Yeah.